මාතේ තිබෙනවා අද ශ්‍රී ලංකාවේ පළවන ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් ඒ පුවත්පතේ ඩොක්ටර් W විජේවර්ධන මහත්මයා කවුරුද දන්නවද ඩොක්ටර් W විජේවර්ධන කියන්නේ මේ මහා බැංකුවේ මුල් පුටුව හොබවපු බොහොම අධ්‍යක්ෂින් තිබෙන මූල්‍ය ශාස්ත්‍රීය ආර්ථික විශ්ලේෂකෙක් ජාත්‍යන්තරව පිළිගත් එතුමා කියනවා මෙගා ස්වැප් ෆැසිලිටීස් කුඩ් පුෂ් ශ්‍රී ලංකා ටු අ මෝ සිවියර් ඩෙට් ට්‍රැප් මේකෙන් අදහස් වෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොළහා ද්විපාර්ශ්වික රටවල් වලින් ගන්න ස්වැප් පහසුකම් ස්වැප් පහසුකම් කියන එක මම දන්නාත් ගින් අහන්න මට වඩා හොඳින් පැහැදිලි කරයි මේ පහසුකම් එක රට අර්බුදයකට යනවා කියලා ඊයේ පෙරේදා වෙනකොට අපි කතා කළා මේ පුටුවලම ඉඳගෙන දැනට මේ 18 වෙනිදා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ලබාගත් ස්වෛරී බැඳුම් කර සඳහා ණය ගෙවීමක් තිබෙනවා වාර්ෂික ගෙවීමක් තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් එතකොට බුද්ධිමතුන් පවසා සිටියා විශ්ලේෂකයන් කිව්වා මේ 500 දැම්මත් අපිට ෆිච් රේටින්ග් වල ජාත්‍යන්තර ණය වර්ගීකරණය ඇතුලේ ලොකු ඉහළ යාමක් වෙනසක් වෙන්නේ නැහැ අපි කොහොමද දැන් ඉන්නේ C2 කාණ්ඩේ ඒ නිසා අපිට ණය දෙන එක සැකයි අවිශ්වාසයි ලෝක වෙළඳ පොළට අපි මේ වෙලාවේ රටේ ප්‍රශ්න ටික ජනතාව පීඩනින් මුදවා ගන්න ඒ ඩොලර් මිලියන 500 යොදවන්න කියලා. එතනින්ම පටන් ගමු දනනත්. මොකද ඔබතුමා හිතන්නේ? රොෂාන් දැන් අපිට තියෙන මූලිකම ගැටලුව තමයි අපේ තිබෙන ණය මේ අවුරුද්දට ගෙවන්න තියෙනවා දල වශයෙන් ඩොලර් බිලියන 7ක් විතර. 4ක් පමණ තිබෙනවා ස්වෛරී බැඳුම් කර සහ ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණය. සාමාන්‍ය ජනතාවට තේරෙන්න කියනවා නම් අපි හම්බන්තොට වරාය අවුරුණම අවුරුද්දකට බදු දීලා හම්බුනේ ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක්. ඒතකොට මේ අවුරුද්දේ විතරක් ගෙවන්න තිනවා ඒ වගේ 4 ගුණයක්. දැන් ඔය ජනවාරි 18 ගෙවන්න තියෙන. ඒතකොට හම්බන්තොට වරාය ලීස් කරලා ගත්ත එක වගේ භාගයක්. හොඳයි. එතකොට රොෂාන් මේක ඇවිල්ලා දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේක අපේ ආයතනයත් මම හිතන්නේ විද්වතුනුත් කතා කරන්න ගත්තේ ඩොක්ටර් විජේවර්ධන වගේ පිරිස් 2018 19 කාලේ ඉඳලා තමයි මේ ණය අර්බුදය ගැන කතා කරේ. නමුත් ඒ කාලේ මෙච්චර මේක කවුරුත් එච්චර මේක අපි කියන්නේ සීරියස් ගත්තේ නැහැ. නමුත් දැන් මේක ඇවිල්ලා තියෙනවා කෙලවරකට. දැන් රොෂාන් තියෙන ප්‍රශ්නේ මේ අපි අපේ තියෙන සංචිත වලින් බහණ්ඩ ආනයනය කරත් ණය ගෙව්වත් අපි කියන්නේ අපිට මේ අර්බුදයේ ස්වභාවය තමයි මේකෙන් මොන තීරණය ගත්තත් අපිට වාසිදායක තීරණයක් නෙමෙයි. දැන් අපි ණය ගෙව්වත් අපිට ප්‍රශ්නයක්. අපි ණය නොගෙව්වත් අපිට ප්‍රශ්නයක්. මොකද අපි ණය ගෙව්වොත් එහෙම තවත් අපේ සංචිත අඩු වෙලා අපේ කියන රේටින් ඒජන්සිස් අපිව තවත් ඩවුන්ග්‍රේඩ් කරන්න පුළුවන්. නොගෙව හිටියත් ඒත් අපි ඩිෆෝල්ට් තත්ත්වයට යනවා. එතකොට ඒකත් අනිත් පැත්තෙන් ප්‍රශ්නයක්. ඒක නිසා මේ බොහොම අමාරු තීරණයක් මේක මොකද්ද කරන්න කියලා. ඉතින් අපි නම් මම නම් යෝජනා කරන්න අපි ප්‍රශ්නේ විසඳුම් පැත්තට ගියොත් එහෙම මම හිතන්නේ ජනාධිපතිතුමත් කියලා තියෙනවා අද මං හිතන්නේ මහා බැංකුව අධිපතිතුමත් කිව්වා මේ චීනය සමග තිබෙන ණය යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම හිතන්නේ නිව්ස් ඉන් ඒෂියා වාර්තා කරලා තිබුණා චීනය ඔවුන් පොලිය රහිතව දීපු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යම්කිසි එකඟතාවයක් පළ කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ රොෂාන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න අපිට පංචවිධ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ. එකක් තමයි අපේ ණය අපිට ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. දෙවෙනි එක තමයි රොෂාන් අපේ රාජ්‍ය සේවය සහ රාජ්‍ය අර මේ පාඩු ලබන රාජ්‍ය ආයතන නැත්නම් රජය නිරත වෙලා ඉන්න රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. තුන්වෙනියට රොෂාන් ආර්ථිකයේ ඔය ප්‍රතිව්‍යුහගත කිරීම දෙක කරද්දී සාමාන්‍ය දුප්පත් ජනතාවට සෑහෙන අමාරු වෙනවා. කෑමවල මිල ඉහළ යනවා, තෙල්වල මිල ඉහළ යනවා, ගෑස්වල මිල ඉහළ යනවා. ඒ නිසා ඔවුන්ට යම්කිසි සහනාධාරයක් ලැබෙන්න ඔවුන්ට ලැබෙන ඔය සමෘද්ධිය වගේ දෙයක් ප්‍රතිව්‍යුහගත කරන්නම අවශ්‍යයි. ඊට පස්සේ රොෂාන් අපේ මහ බැංකුව සහ මූල්‍ය පනතත් එක්ක මේ මුදල් අච්චු ගහලා උද්දමනය ඇති වෙලා මේ මූල්‍ය පනතේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒකත් ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි හතරවෙනියට. පස්වෙනියට රොෂාන් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි. ඔය පහ තමයි මම දකින්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් දේවල්. හැබැයි මේක ඇවිල්ලා ඉතාමත්ම වේදනාකාරී ක්‍රමයක්. මේක ඇවිල්ලා මම කිව්වා වගේ අපහසු තීරණයක්. අනිත් එක ජනතාවට මේකෙන් පීඩනයක් දැනෙනවා ඒක නවත්තන්න බෑ රොෂාන්. දවස